රංජිත් ප්‍රේමදාස කියන්නේ මෛත්‍රීපාල සිරිසේනත් එක්ක සජිත් ප්‍රේමදාස කුමන්ත්‍රණයක් කරා 62 රොයිස්ට් මෙලයි කුමන්ත්‍රණයට ආයක එක්සත් ජාතික පක්ෂය විනාශ කරන්න විනාශ කළා තමන් තනියම රජ වෙන්න ඒකේ නම්බර් 1 මෛත්‍රීපාල නම්බර් 1 සජිත් මේක නෑ කියන්න බෑ ඒක නිසා දැන් විපක්ෂ නායකතුමා සජිත් ප්‍රේමදාස මැතිතුමා දැන් ගවදොස්තර කෙනෙක් වෙලා බේත් නියම කරනවා බලන්නටයි දෙේ බෝරුව කරන්න නැතුව මිනිහෝ දේශපාලනය කරන් ඉඳපන් දේශපාලනය දන්නේ නැහැ අර වැඩගත් UNP කාරෝ ටික අමාරුවේ දාලා නෝනාගේ කැමැත්ත අනුව නෝනගේ ලාංඡනය ගත්තා ටෙලිෆෝන් එක නැතුව නෝනට බෑනේ නැත්තම් රොමියෝ ජුලියට් වෙන්න බෑනේ ඒ ලාංඡනය අරගෙන වැඩගත් UNP කාරෝ තමාරුවේ දාලා දැන් ওই පැත්තක් අඩන් ගිහිලා තියෙන්නේ ඒ කියන්නේ බලයට බල තණ්හාව ජනාධිපති අපේක්ෂකම දුන්නා අසූචි ගාගෙන පරාදයි විපක්ෂ නායකකම දුන්නා ඒකේ අඩු ගානේ නීති රීතියක් දන්නේ මේ වගේ ලොකු විනාශය හරි විශාල විනාශයක් කරා වැඩගත් එක්සත් ජාතික පක්ෂ පාරම්පරික මිනිස්සු මේ මිනිහගේ මාසයක් හැංගිලා හිටියා කොටාවේ රාජපක්ෂ මාත්‍යාල බැඳලා ඇඬුවා ටෙලිෆෝන් එකෙන් බේරගන්න කියලා මහින්ද රාජපක්ෂ මැතිතුමා කිව්වා නැවත මගේ ළඟට අදාගෙන එන්න එපා උඹේ නංගි සල්ලියක් දුගහලා මම බේරුවා උඹේ මස්සිනා ජනාධිපති මන්දිරයේ තිබිච්ච වරු කරන පන්සලේ ඒ වටිනා වස්තුවේ රූපේ ඒ චිත්‍රය අරන් එංගලන්තෙට ගියා මගේ වැරදි කොටක් කළා තියෙනවා නෑ මම මීට පස්සේ දේශපාලනයට එන්නේ නැහැ කියලා මාසයක් හැංගිලා හිටියා මර්වින් සිල්ලා මම දින ප්‍රතිසභාවේ පැලද්දුවා මාස 6කින් තාම ගියේ නැහැ මම පෞද්ගලිකව ගියා මගේ නෑදෑයෙක් මැරිලා ඒ මිනිස්සු මට කිව්වා ඔබතුමන් මේක වැරදිකාරයෙක් ඔබතුමන් කිව්වේ මූර ඡන්ද දෙන්නේ කියලා ඒ මිනිස්සුන්ගේ භාෂාවෙන් මම ගුණා එහෙම කියන්නේ පහ ඉතින් යා දැන් අපි යන නමක් දාලා තියෙනවා සරගම් පදනිච නෙමෙයි සා පේ මොකද නම සා පේ සජිත් ප්‍රේමදාස කියන්නේ රටට සාපයක් UNP එකට සාපයක් ජනතාවට සාපයක් මේ විශ්වයටම සාපයක් අන්නේ සාපේවත් කිරීමේ වැඩපිළිවෙල තමයි මර්වින් සිල්වා මහත්මයා පටන් ගත්තේ